හරි. ඔබතුමාලා දන්නවා ඇත්තටම අද ලංකාව ඇතුළු ගොඩක් රටවල ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා මේ සිංගල් ප්ලාස්ටික් එහෙම නැත්නම් අපි කියවොත් එම් පොලිතින් ෂොපින් එහෙම නැත්නම් යෝගෝට් කෝප්ප වැනි ද්‍රව්‍ය භාවිතයෙන් පස්සේ අවිධිමත් බැහැර කිරීම තුළ විශාල පාරිසරික ප්‍රශ්න ඇති වෙලා තියෙනවා එක්කම සෞඛ්‍ය ප්‍රශ්න ඇති වෙලා තියෙනවා මේක ඇත්තටම ලොකු ව්‍යසනයක් විශේෂයෙන් දියුණු වෙමින් පවතින රටක් විදිහට තාමත් අපි අවුරුදු 70ක් තිස්සේ මේවා ව්‍යසනේ ඉතාමත් දරුණු විදිහට පත් වෙලා තියෙනවා විශේෂයෙන් මහනුවර නගර සභාව මේ සම්බන්ධ විකල්ප වැඩපිළිවෙලක් කරමින් පවතිනවා විශේෂයෙන් පොලිතින් සහ ලන්ච් ඊට් කියන ඒවාට තිත තියන්න ඕන කියන තීන්දුව අපි 2020 අවුරුද්දේ ආරම්භ කරා අවසනාවට කොරෝනා වසංගතයත් එක්ක අපි ඒක දිගටම ගෙනියන්න බැරි වුණා නමුත් මහනුවර නගර සභාව සභාවක් විදිහට ගරු නගරාධිපතිතුමාත් මන්ත්‍රී මණ්ඩලෙත් එකතු ඒක ඒකම තීරණයක් අනුව මේ වෙනකොට අපි නගරය තුළ පොලිතින් අවම කරන්න එහෙම නැත්නම් තහනම් කරන්න මහජන සහයෝගිතාව සහ ව්‍යාපාරික ප්‍රජාවේ සහයෝගය ඉල්ලමින් යම් ක්‍රියාදාමයක යෙදিলা සිටිනවා ඇත්තටම ඔබතුමාලා දන්නවා 1977 විවෘත ආර්ථිකයත් එක්ක 83 වගේ වර්ෂයේ තමයි මේ පොලි ෂොපින් මලු එහෙම නැත්නම් ලන්ච් ඊට් එහෙම නැත්නම් මේ කියන ද්‍රව්‍ය අපේ පරිභෝජනයට පාවිච්චි කරන්න යෙදුනේ අවසරාවකට යම් කාලයකදී එහෙම නැත්නම් 83 මුල් යුගයේ ඇත්තටම මේවා යම් මුදලකට තමයි දුන්නේ අපි දන්නවා 750 මල්ල රුපියල් 1 මල්ල රුපියල් 2 මල්ල රුපියල් 5 මල්ල කියලා ව්‍යාපාරික ප්‍රජාව අපෙන් අය කිරීමක් කරා මේ බඩු ගන්නකොට නමුත් යම් 2008 යම් පුද්ගලයෙක් විසින් පාරිභෝගික පනත යට දෙන අඩුවක් පැවරීම තුළ සිද්ධ වුණා උසාවියේ තීන්දුවක් අනුව මේ සියලුම මලු නොමිලේ ලබා දෙන්න ඒ අනුව විශාල වශයෙන් පරිසරයට නොමිලේ ලබා දෙන මලු වැඩිවීමත් එක්ක අපි වැළඳගත්ත මේ කිව්වොත් වැරදි නෑ මේ ඉතා පහසුවෙන් ගන්න පුළුවන් නිසා ඇත්තටම නමුත් අපි නොහිතන පැත්තක් කරා යන්න සිද්ධ වෙලා තියෙනවා මොකද අපි කැමතිලත් අකමැතිලත් අපි සියලු දෙනා අවුරුදු 30ක විතර කාලයක් තිස්සේ පුරුදු වෙලා තියෙනවා අත් දෙක වනවනා ගිහිල්ලා බඩු ටික අරන් එන්න විශේෂයෙන් සුපිරි වෙනසකට ගියොත් එක එක බඩුවට එක එක විතර මල්ල දාලා දෙනවා අවසානයේ ගෙදර මලු 15ක් 20ක් විතර අරගෙන තමයි අපි එන්නේ මේවා අවිධිමත් නැතත් කොහොම බැහැර කරත් පරිසරයට ඉතාම හානිකර තත්ත්වයක් විශේෂයෙන් කසල කළමනාකරණයේදී නගර සභාවනි පළාත් පාලන ආයතනවල විශාල ගැටලුවක් වෙලා තියෙනවා මේ පොලිතින් බැහැර කරන්නේ කොහොමද කියලා මොකද අද දියුණු වෙච්ච රටවල් ජපානය ඇතුළු යුරෝපීය රටවල් ගත්තොත් මේවා දහනය කරනවා නමුත් විශාල වියදමක් පිරිවැයක් දරලා නමුත් අවාසනාවකට අපේ වගේ රටක අපිට හැකියාවක් නැහැ එවැනි මුදලක් දරමින් මේ වගේ දෙයක් කරන්න නමුත් මහනුවර මහනගර සභාව අපි තීන්දුවක් අරගන්න යනවා මේ නගරයේ පොලිතින් භාවිතයේ මහජන සහයෝගයෙන් නතර කරන්න විශේෂයෙන් අද වෙනකොට දෛනිකව ෂොපින් මලු ගත්තොත් එහෙම නැත්නම් අර ගාබේජ් මල්ල හැර ෂොපින් මලු ගත්තොත් යනවා ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් ගොහාගොඩ කුණු කන්දට අපි කුණු දාලත් දෙනවා ඊට අමතරව බඩු දාලත් දෙනවා මේ සියලු දේවල් එකතු වෙලා අවසානයේ කුණු ගොඩට යනවා මේක ඇත්තටම දෛනික එකතු වෙන ප්‍රමාණය ගත්තොත් දල වශයෙන් පොලිතින් ගත්තොත් ටොන් 5ක් විතර ප්‍රමාණයක් එකතු වෙනවා මේ මලු ලක්ෂය තුල විශේෂයෙන් සුපිරි වෙළඳසැලක් ගත්තොත් දවසකට 3000ක් විතර ෂොපින් මලු නිකුත් වෙනවා අපි සියලු සංඛ්‍යා මේ ලේකර අරන් තියෙනවා මේ නගරේ විතරක් සුපිරි වෙළඳසැල් ඔක්කොගෙම ගත්තත් 50000ක් විතර ෂොපින් මලු නිකුත් වෙනවා දෛනිකව මේක නතර කරන්න අපිට හැකියාව ලැබෙන්නේ ඇත්තරම මහජන සහයෝගයෙන් විශේෂයෙන් විකල්ප ඒ සඳහා විකල්ප ලබා දෙමින් මහජනතාව දිරිගන්වමින් මහජනතාව පොළඹමින් සහ මේ ඒ සඳහා විශේෂ වැඩපිළිවෙලක් යොදමින් මොකද මේ දක්වා කිසිම රජයක් පැහැදිලි තීන්දුවක් කරන්නේ නැහැ මේ පොලිතින් තහනම් කරන්න එහෙම නැත්නම් විකල්ප වලට අනුබල දෙන්න අවසනාවකට ගත්ත සියලු පියවරවල් අඩපණ වෙලා තියෙනවා අපි කියන්න කනගාටුයි ව්‍යාපාරික මාෆියාවේ යෙදිලා ඉන්නවා කිව්වොත් ඒක වෙන ඇත්තරම කතන්දරේ මේ නිෂ්පාදකයෝ සහ දේශපාලන අධිකාරියේ තීන්දු නොගැනීමේ ගැටලුවක් තමයි තියෙන්නේ කෙසේ වෙතත් අපි සභාවක් ඉදිරිය දේශපාලනෙන් තොරව සභාව තීන්දු කරලා තියෙනවා මහානගර සභාව බල ප්‍රදේශ තුල මේ මලු අවම කරන්න. ඒක යටතේ අපි 2020 විශාල හර්තාලයක් කරා ජනවාරි 16 වෙනිදා මහනුවර නගරේ. ඊට පස්සේ අපි විකල්ප මලු නිෂ්පාදනය සඳහා සුවන් රැකියා ව්‍යාපෘතියක් ආරම්භ කරා. නමුත් අවසරාට කොරෝනාත් එක්ක අපිට මහජනතා කැඳවීමේ අපහසුතාවයක් නිසා අපිට ඒ සුවන් රැකියා පුහුණුව දිගටම දී ගන්න බැරි වුණා. 375 දෙනෙකුට අපි සුවන් රැකියා ව්‍යාපෘතියක් නොමිලේ මහනගර සභාවෙන් වියදම් කළා. විකල්ප මලු නිෂ්පාදනය සඳහා දවස් 10ක වැඩමුළුවක් එක ගෲප් එකකට කරන විදිහ තමයි සැලසුම් කරලා තිබුණේ. කඩදාසි මලු, ලෙද මලු, ඊට අමතරව ප්ලාස්ටික් වලට විකල්ප දිර කැම්බරෙල්ලා වගේ මැටීරියල් වලින් හදන මලු, රෙදි මලු යන සියලුම වර්ග මලු නිෂ්පාදනයේ පුහුණුව මෙන්න නොමිලේ ලැබෙනවා ඒ 375 දෙනාට. ඊට අමතරව සභාවේ දෙවෙනි තීන්දුවක් ගත්තා තවත් 120කට පුහුණුව දෙන්න. මොකද පුහුණුව ඉල්ල ප්‍රමාණය ඉතාම වැඩි ප්‍රමාණයක් මේ නගරයේ ඉල්ලුවා නොමිලේ ලැබෙන ඒ පුහුණුව ගන්න.
අපි ඉදිරියේදී මේ පුහුණුව නැවතත් ක්‍රියාත්මක කරනවා ඊට අමතරව ගරු සභාවේ තීන්දුවක් ගත්තා නගරයේ වෙසෙන සියලුම නිවාසවලට පොලිතින් වෙනුවට විකල්ප වෙනුවට විකල්ප රෙදි මල්ලක් ලබා දෙන්න අතර මේක විශේෂිත වූ රෙදි මල්ලක් මොකද මේක සාමාන්‍යයෙන් මහජනතාවට රැගෙන යන්න පුළුවන් පර්ස් එකක් කිව්වොත් කමක් නැහැ අරන් ගිහිල්ලා තමන්ගේ බඩු ටික දාගන්න මේක දිගහැරලා පාවිච්චි කරන්න පුළුවන් ඒ මල්ල අපි මේ නගරයේ ගෙවල් 25000කට නොමිලේ ලබා දෙන්න සභාව තීන්දුව අරගෙන තිනවා මේ වෙනකොට ලක්ෂ 38,75,000ක මුදලක් මේ වෙනුවෙන් වියදම් කරලා තිනවා ඇත්තටම සභාව මේ මෙවැනි කාර්යයක් කරන්නේ මුළු ලංකාවම තල්ලු කරන්න මේ පොලිතින් වලින් ගලව ගන්න එහෙම නැත්නම් මේ සිංගල් යූස් ප්ලාස්ටික් කියන එකෙන් තොර නගරයක් කරන්න මේක අපිට පුළුවන්කම ලැබෙයි කියලා විශ්වාස කරනවා මොකද විශේෂයෙන් මහනුවර නගරයේ සුවිශේෂී නගරයක් මහනුවර නගරයේ පරිසර කමිටු 45කින් තමයි ක්‍රියාත්මක වෙන්නේ මහජන නියෝජිත මහජනතාවත් එක්ක සම්බන්ධ වෙලා හැදිච්ච පරිසර කමිටු 45ක් මේ නගරේ පුරාවට තියෙනවා ඒ මහජනතාවට අද දවසේ සංකේතාත්මක අපි උත්සවයකින් මේ පර්ස් එක දෙන්න ආරම්භ කරා අපි සියලුම නිවාසවලට අත්පත්‍රිකාවකුත් එක්ක විශේෂයෙන් මේ කොවිඩ් ප්‍රසංගත කාලේ අපිට හැකියාවක් නැහැ මහජනතාව විශාල වශයෙන් කැඳවලා වැඩමුළු පවත්වන්න කෙසේ වෙතත් මේ අත්පත්‍රිකාවත් එක්ක අපි පර්ස් ලබා දෙනවා ඉදිරියේදී අපි දිගටම මේ වැඩමුළු දැනුවත් කිරීම හැකියාව ලැබිච්ච හැම වෙලාවෙම කරමින් මහජනතාව පොළඹවන්න උත්සාහ කරනවා මේ ප්ලාස්ටික් පොලිතින් වලින් මහනුවර නගරයට තිත තියන්න මෝස්තාල් ජනතාව දරුවත් කරා ඒක ජීවිතවල මට්ටම් අනුව මේවා පාවිච්චි කරන්න බෑ කියලා කිසිම ලන්ච් සීට් වගේ දේවල් තාමත් ඒ කියන්නේ ඒක හරියාකාරී ක්‍රියාත්මක වෙන්නේ නෑ ඇත්තටම 2010 වගේ මට මතක විදිහට ගේජ් මයික්‍රෝ ඉස්සර වඩා වැඩි ප්ලාස්ටික් පොලිතින් සිංගල් යූස් පොලිතින් නිෂ්පාදනය තහනම් කරලා නියෝගයක් කරා නමුත් ඒක දිගටම ක්‍රියාත්මකුනේ නැහැ ඒක විශේෂයෙන් මේ ලංකාවේ නීති හැදුනාට ඒවා මේ මේ අධීක්ෂණයක් එහෙම නැත්නම් ඒවා පරිපාලනයක් කිරීමක් වෙන්නේ නැහැ ඉතින් අතරම ඒක කෙරුන්නේ නැහැ ඊට පස්සේ 2017 හිටපු ජනාධිපතිතුමා පොලිතින් තහනම් කරා කියලා ප්‍රකාශ කරාට ඇත්තරම අපි දන්නවා සිරිසිරි මල්ල එහෙම නැත්නම් HDP කියන හයි ඩෙන්සිටි පොලිඑතිලින් කියන මල්ල විතරයි තහනම් කරේ නමුත් ලෝ ඩෙන්සිටි පොලිඑතිලින් කියන එක තහනම් කරේ නැහැ අපි මහජනතාව හිතුවා මේ ලෝ ඩෙන්සිටි පොලිඑතිලින් කියන එක මේ පොලිතින් නෙමෙයි කියලා නමුත් ඇත්තරම ඒක ඩෙන්සිටි එක අඩු පොලිතින් එකක් තමයි නමුත් ඒක අවසානයේ වුණේ අර හයි ඩෙන්සිටි පොලිතින් එකට දරා ගන්න පුළුවන් ප්‍රමාණය දරන්න මේ මලු දෙක තුනක දාලා මිනිස්සු බඩු දෙන්න පටන් ගත්තා ඇත්තර මලු ප්‍රමාණය වැඩි වෙලා පරිභෝජනය එහෙම ගියා තවතරට තවත් පරිසර හානිය වැඩි වුණා විතරයි වුනේ මේක ඇත්තරම HDP වලට අමතර ලෝ ඩෙන්සිටි පොලිඑතිලින් තහනම් නොකරේ විකල්ප නැහැ කියලා හිතාගෙන විතරක් නෙමෙයි ඒක දේශපාලන සහ ඇත්තරම ව්‍යාපාරික මාෆියාව මේ ඒක නතර කරන්න ආණ්ඩු පෙළඹෙන්නේ නැත්නම් අපි සභාවක් ඉදිරියේ උත්සාහ කරනවා මහජනතාව හරහා රැල්ලක් ගේන්න මේක නතර කරන්න